1815 මාර්තු මාස දෙවනිදා අත්සන් ලැබුණු උඩරට කිවිසුම අණුව එදින සිට එංගලන්තයේ තුන්වන ජෝර්ජ් රජු ශ්‍රී ලංකාවේ රජු හැටියටද ප්‍රකාශ කරනවා. උඩරට පළාත්වල පාලකයා හැටියට පත් වූ එච් ජෝන් ඩොයිල් උඩරටට අයත් පළාත්වල ප්‍රධාන රජයේ තනතුරු සම්පූර්ණ කෙරුණේ ස්වදේශිකයින්ද ඇතුළත් වන පරිදි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයන්ට මෙරට තුළ තම පාලනය පහසුවෙන් පවත්වාගෙන යාමට හැකි වූයේ නැහැ. මාස 3ක් යන්නේ ඉස්සෙල්ලා උඩරට ගිවිසුම අසන් කළ මාස 3ක් යන්නේ ඉස්සෙල්ලා උඩරට මිසු දැනගත්තා මහා අපි ලොකු මෝඩකමක් කරගත්තේ වලකට වටනේ කියලා. සටන පටන් ගත්ත මාස 3කින් පස්සේ ඉංග්‍රීසිකාරෝ දැනගත්තා ඇහැලේ පොළ ඉඳිද්දි ඒගොල්ලන්ට මේ රට පාලනය කරන්න බෑ කියලා. ඒ අහිංසක පුජ්‍යලා ඊට පස්සේ හිරබාරට අරගෙන නොයෙකුත් පද හිංසා දීලා අන්තිමේදී මුරිස් සි දිවයිනට පිටමක් කළා ඇරියා එහෙදී පුජ්‍යලා මැරුණා. ඒ අනුව සංවිධානය වූ ඇතමෙන් ඉංග්‍රීසි පාලනයට එරෙහිව කැරලිදියක් කරන්නට උනා. වෙන්නසින් ආරම්භ වූ එම ජනතා නැගිටීම් තවත් ප්‍රදේශවලට පැතිර ගිය අතර 1818 අගභාගයේදී එම කැරල්ල නිමවන්නේ දෙපාර්ශ්වයේම දහස් ගණනකගේ ජීවිත පිළිගනිමින්. 1505 ආරම්භ වන අවස්ථාවේදී පෘතුගීසින් අපේ රට ආක්‍රමණය කරනවා. ඉතින් පෘතුගීසින් එක්ක අපි යුද්ධ කරනවා. ඊට පස්සේ එනවා ලන්දේසින්. ලන්දේසින් එක්ක ආක්‍රමණය කරනවා. ඊට පස්සේ එනවා ඉංග්‍රීසින්. ඉංග්‍රීසින් එක්ක අපි සටන් වදිනවා. මේ උඩරට ප්‍රදේශයේ ලක්ෂ ගාණක් මිනිස්සු මැරලා තියෙනවා. උඩරට මිනිස්සු මේ සුන්දන් එක්ක සටන් කරලා. විශේෂයෙන්ම ඌවේ කැරැල්ල වගේ දේවල් ඉංග්‍රීසි කාරුම ලියලා තියෙනවා. පොත්පත්වල කොයිතරම් අමානුෂික විදිහට අපේ මිනිසු මැරුවද. මෙම කැරැල්ලේ නිමාවෙන් පසු බ්‍රිතාන්‍යයන් 1815 උඩරට ගිවිසුමේ ඇතැම් වගන්ති වෙනස් කරමින් තරමක් ලිහිල් පාලන ක්‍රමයක් පවත්වාගෙන යාමට පෙළඹුණා. බදු සංශෝධන සිදු කිරීම හා ආගමික නිදහස තහවුරු කිරීම ඉන් විශේෂයි. උඩරට පළාත් ආශ්‍රිතව පැවිලි කර්මාන්තය ව්‍යාප්ත කරලීමට ප්‍රමුඛතාව දුන් බ්‍රිතාන්‍යයන් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීමට මුල පුරන්නේ 1820න් පසුවයි. 1824දී බ්‍රිතාන්‍යයන් විසින් මුල්වරට ශ්‍රී ලංකාව තුළ ජන සංගණනයක්ද පවත්වනු ලැබුවා. ඉතින් වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවති අධ්‍යාපන ක්‍රමය නවීකරණය සඳහා මුල පිරෙන්නේ 1834 වසරේදී. ඉංග්‍රීසියෙන් අපට ලැබුණ දේ අසවල් දේ කියලා කියන්න බෑ. අපට සිද්ධ වුණේ හානියමයි. ඒ හානිය මිසක් අපට අසවල් දේ ලැබුණා කියලා කියන්න බෑ. ඒක ලෝකය වශයෙන් අපට ලැබෙන දේවල් තිබුණා. ඉංග්‍රීසියෙන් අපට සිද්ධ වුණේ කරදරයක්මයි. ඒකයි අපිට නිදහස ලබා ගන්න සිද්ධ වුණේ. ඒ නිදහස ලැබෙන්නේ නිදහස නොතිබුණු නිසා. ඉතින් නෝ ලෝක දැනුමක් වශයෙන් ලෝකයේ බලපෑම වශයෙන් අපට ඉංග්‍රීසි අද මේ වෙනකොට ඉංග්‍රීසි භාෂාව අපට ලැබිලා තියෙනවා. තම බලය ගිලී යාම බලක්වාලීමේ අරමුණින් බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව තුළ දේශපාලනමය ප්‍රතිසංස්කරණ සිදු කළා.